ICSEE 10x10 කියන කෝඩ් එකෙන් zoom tech එකේ ගන්න තියෙන කැමරා එක වෙන තමයි දැන් බලන්නේ. මේක තමයි app එකේ QR එක. ICS කැමරා එක දැන් අපි open කරනවා. මේක adapter එක 5 volt adapter එකක් 0.2 ampere adapter එකක්. මේක USB එකට connect කරනවා. Wire එක ඊළඟට අපි කැමරා එක එළියට ගත්තා. මේක USB connect කරන තැන මෙන්න මෙතන තියෙනවා memory card එකයි reset කරන point එකයි memory card insert කරන slot එකක් තියෙනවා මෙතන. ඔක ප්‍රෙස් කරලා තමයි රීසෙට් කරන්නේ කැමරා එක. මේක කැමරා එක බිත්තියට හයි කරන එහෙම නැත්නම් සිවිලම් එකට හයි කරන්න දීලා තියෙන කොටස මේ කැමරා දෙකක් හයි කරලා බිත්තියට හයි කරලා මෙන්න මේ විදියට තමයි කැමරා එකට හයි කරන්න තියෙන්නේ. ෆික්ස් කරලා කැමරා එක හැරෙවුවම මේක ෆික්ස් වෙනවා. USB කේබල් එක අපි කනෙක්ට් කරනවා ඇඩැප්ටර් එකට. ඊට පස්සේ කේබල් එකේ මයික්‍රෝ පෝට් එකට පොයින්ට් එකට කනෙක්ට් කරනවා. කනෙක්ට් කරලා පවර් එකට ගහන්න විතරයි තියෙන්නේ. මේ configuration එක කරන අවස්ථාවේ අපි router එක ගාව ඉන්න ඕන. memory card දාන slot එකත් හරියට බලා ගන්න. මම card එකක් insert කරලා පෙන්නන්නම්. card එක වැරදි අතට insert කරොත් card එක ඇතුළට යන්නේ නැහැ. හරියට බලා ගන්න. එහෙම card එක ඇතුළු කරන්න උත්සාහ කරොත් තද කරලා slot එක කැඩෙන්න පුළුවන්. ඒ හින්දා එහෙම තද කරන්න එපා. හරි පැත්තට කාඩ් එක දාලා ප්‍රෙස් කරොත් කාඩ් එක ලොක් වෙනවා. ඒක ඔයාලගේ අතට දැනෙනවා පොඩි සද්දයක්. අපිට දැනෙනවා මේ කාඩ් එක ලොක් වෙන බව හංගවන එකට. ආයෙ ප්‍රෙස් කරාම කාඩ් එක එළියට එනවා. System starting up. Wait to be configured. Waiting for connection. Please configure the network according to the instruction. හරි දැන් කැමරා එක power up වෙලා තියෙන්නේ. Restore factory settings. Please don't power off. System starting up. Wait to be configured. හරි සම්පූර්ණයෙන් රීසෙට් වුණාට පස්සේ දැන් app එකට යමු. Play Store එකට ගිහලා ICSEE කියලා search කරන්න. මෙන්න මේ app එක එනවා. App එක අපි install කරලා තියෙන්නේ. Install කරලා app එක අපි open කරගන්නවා. Add එකට continue දෙන්න. ඊට පස්සේ අපිට login screen එකට යනවා. login screen එකේ උඩ තියෙන sign up කියන එක click කරන්න. මේකට අපි account එකක් අනිවාර්යෙන් register කරගන්න ඕන. sign up. උඩ කෙළවරේ බලන්න top right corner එකේ තියෙන sign up කියලා එකක්. ඊට පස්සේ agree දෙන්න. මෙතන ඔයාලගේ email එක. ඔයාලා phone එකේ use කරන email එක හරියට type කරන්න. අකුරු හරියට බලලා type කරන්න. වැරදියට type කරොත් ඔයාලගේ email එකට mail notification එක එන්නේ නැහැ. ඊළඟට password එකක් set කරගන්න ICSEE account එකට. මේක තමයි අපි පාවිච්චි කරන්නේ ICSEE app එකට login වෙන්න. දැන් අපි හැදුවා. දැන් අපිට mail එකක් ඇවිල්ලා තියෙනවා. අපි email එක open කරලා බලමු. අපේ inbox එකට mail එකක් ආවා. දැන් මේ mail එක open කරාම mail එක open කරලා පොඩ්ඩක් අපි පල්ලෙහාට යන්න ඕනේ mail එක load වුණාට පස්සේ. පල්ලෙහා තියෙනවා link එකක්. ඒ link එක click කරන්න. click කරපු ගමන් web page එකට යනවා. ඒ web page එකෙන් ඔයාලට හඟවනවා account එක active කියලා. දැන් ඔයාලට තියෙන්නේ ආයෙ app එකට යන එක. app එකට ගිහිල්ලා බලන්න. දැන් ඔයාලගේ mail එකයි password එකයි ඔතන ඉබේම type වෙලා තියෙනවා. ඔයාලා login දෙන්න විතරයි තියෙන්නේ. agree දෙන්න. login වෙනවා. ඊට පස්සේ add camera එකට යනවා. අපි camera එක add කරන්න. ඔතන තියෙන දාන ලකුණ click කරලා add camera එකට ගියාම ඔතන තියෙනවා wifi camera. wifi එක තෝරගෙන next දෙනවා අපි. next දුන්නාම wifi router එක select කරලා password එක දෙන්න තියෙනවා. මේ මතක තියාගන්න wifi router එකට phone එක link කරලා තියාගන්න ඕන. bluetooth on කරගන්න, location උත් on කරගන්න. ඊළඟට next කරාම QR එකක් එනවා. QR එක camera lens එකට පෙන්වන්න. network is connecting. please wait a moment. හරි. තව දෙයක් මතක තියාගන්න. දැන් අපි camera එක ඇතුළට යන ගමන් ඉන්නේ. ෆෝන් එකේ හෙලකුරු කීබෝඩ් එක පාවිච්චි කරනවා නම් ඒක වෙනුවට Samsung නැත්නම් default keyboard එකෙම වැඩේ කරන්න. දැන් හරි SD card එකක් මම දාලා තියෙන හින්දා card එකක් පෙන්නනවා මට.
ඒකත් වෙරිෆිකේෂන් කෝඩ් එකම අපි හෙලකුරු වලින් ටයිප් කරන්න බෑ අපිට. ඒක හරියට වදින්නේ නැහැ. push notification on කරලා තියෙනවා. එතකොට තමයි notification එන්නේ. දැන් කැමරා එක ඇඩ් වෙලා තියෙන්නේ. දැන් ඇඩ් වෙච්ච කැමරා එක මට බලන්න පුළුවන්. click කරාම ටග් ගාලා load වෙලා open වෙනවා. do not disturb කියන එක දෙන්න. confirm දුන්නම ඔයාලට cloud එකක් purchase කරන section එකට යනවා. දැන් ඔතන ඔය control එක click කරලා අපිට කැමරා එක rotate කරලා බලන්න පුළුවන් උඩට පල්ලෙහාට ගිහිල්ලා රොටේට් කරලා ඔපරේට් කරන්න පුළුවන් අපිට ඕන මයික් ස්පීකර් මාක් එක ක්ලික් කරලා කැමරා එකේ මයික් එකට එහුම් කන් දෙන්නත් පුළුවන් මයික් මාක් එක ක්ලික් කරලා කතා කරන්නත් පුළුවන් අපි කතා කරන එක කැමරා එකකින් අනිත් පැත්තට ස්පීකර් එකේ ඇහෙනවා ඔතන තියෙනවා බලන්න ඔටෝ ට්‍රැකින් කියලා ඔප්ෂන් එකක් ඔටෝ ට්‍රැකින් ඔන් කරාම මෝෂන් ට්‍රැකින් ඔන් වෙනවා කැමරා එක ඉබ්බේම එහෙට මෙහෙට කරකෙන්න ඔන් කරකෙන එක ඔන් කරන්නේ මෙතනින් එමනම් HRI ICSW configuration එක ඉතුරු options ටික ඔයාලට app එක browse කරලම හොයාගන්න පුළුවන්